සුබ දවසක් වේවා ආදර අම්බෙනාත්තේ ඉදිරිපිටේ තවත් ලස්සන දවසක්. ස්වාමින් වහන්සේ ලෝභ නැතුව අපිට අතපය දිගෑරලා සතුටින් ජීවත් වෙන්න තවත් දවසක් දීලා. අපේ තියෙන හොඳකම නිසාද කියලා ඇහුවොත් ඇත්තටම උන්වහන්සේගේ තියෙන කරුණාව හින්දා. අද මේ වෙනකොට මේ මොහොතේ බොහෝ දෙනෙක් ඉස්පිරිතාලවල මිය ඇදෙනවා. සමහර අය ගෙවල්වල මිය ඇදෙනවා වෙන්න පුළුවන්. පාර තොටේ මිය ඇදෙනවා වෙන්න පුළුවන්. අසනීප වෙනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙනකොට අද අපිට ඔබටත් මටත් ස්වාමින් වහන්සේ තුල අද දවස ගත කරන්නට උන්වහන්සේගේ අවසරය ලැබිලා. ඉතින් හැබැයි එකක් තමයි එක දෙයක් තියෙනවා මතක තියාගන්න. කොච්චර කාලෙ අපි ජීවත් වෙනවද නැද්ද කියන එක අපිට ස්ථිර නෑ. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, අනිද්දා වෙන්න පුළුවන්. තව අවුරුදු 10 15 20 30 කවදද කියලා කියන්න බෑ. ජීවිතය දුන්නේ ස්වාමින් වහන්සේ, ජීවිතය අයිති ස්වාමින් වහන්සේට, නැවත ජීවිතය ගන්නෙත් උන්වහන්සේම තමයි. ඉතින් අපිට කාර්යයක් තියෙනවා. ජීවත් වෙලා ඉන්නකන් අවබෝධයෙන් යුතුව ජීවත් වෙලා ඉන්න තාක්කල් අපිට තියෙන වගකීම තමයි එහෙනම් අපේ ජීවිතය උපරිමයෙන්ම ජීවත් කරවන්නට. අද දවස කොහොමද, හොඳට ගත කරාද එහෙම කියලා අහනකොට yes I did my best. මට මතකයි මගේ තාත්තා ජීවිතුන් අතර ඉන්නකොට හැමදාම උදේටත් මට කෝල් කරලා අහන, පුතා අද දවසේදී ඔයාලා මොනවද කරන්න තියෙන්නේ කියලා. මං ඒ ලිස්ට් එක කියනවා. දවස අවසාන වුණාම හැමදාම අහනවා, හොඳට කෙරුවද, මොනවද අද කරේ, තව වෙන වෙන දේවලුත් කරාද, මෙන්න මේ වගේ හිම කියපම දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනි කියලා තාත්තා මම දන්නවා දෙවියන්ට ස්තුති කරනවා කියලා. ඉතින් තාත්තා හැම වෙලාවෙම මාව ඒ දේ තුළ ફોકસ කරා, මොනවටද යමක් හොඳට කරන්න, මොනවද කරන්න කියලා ඒ දවස ප්‍රෝග්‍රෑම් කරගන්නට, ඒ වගේම ඒ දවස අවසාන වෙද්දී සුදු ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට. ඉතින් ඒක නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා රත්තරන් අමෙදාති ද්වීපයේ. ඔහේ ජීවත් වෙන්න බෑ, ඔහේ ඉන්නවා කියලා කියන්න බෑ අපිට. අපි උපරිමයෙන්ම ජීවත් වෙනකොට උපරිම සතුටෙන් ඉන්නට ඕනේ. අපි උපරිමයෙන්ම අපි කරන දේ හදවතින්ම අපි කරන්නට ඕනේ. තව කෙනෙකුට දැනෙන්නට කරන්නට ඕනේ. තව කෙනෙකුට විතරක් නෙමෙයි, මුළු ලෝකෙටම දැනෙන්නට කරන්නට ඕනේ. ස්වාමින් වහන්සේ දැනගන්නටත් උන්වහන්සේට දැනෙන්න ඕනේ මේ වගේ කෙනෙක් ඉන්නවා මේ විශ්වය තුළ. විශ්මේ ජනක දේවල් කරන්න පුළුවන්, උන්වහන්සේගේ විශ්මේ ජනක දේවල් කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා කියලා උන්වහන්සේට දැනෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ විශ්වීය අත්දැකීම විශ්වය තුළ ජීවත් කරවන තවත් පුද්ගලෙක් බවට අපිටපත් වෙන්න පුළුවන් නම් දවස අවසාන වෙනකොට ජීවිතේ පූර්ණ අත්දැකීමක් අපි ලබලා තියෙනවා නම් අන්න ඒක අපේ ජීවිතේ ලොකු වාසනාවන්ත අත්දැකීමක්. ඉතින් අද දවසේදී රත්තරන් අමිතා දිවිපතේ එහෙනම් මම නැවත වතාවක් ඔබට ආරාධනා කරනවා, හැමදාම උදේ පාන්දර නැගිටිනකොට ඔබ නවතින සුළු මොහොතක් ස්තුතිවන්තකමින් ඔබේ ජීවිතයට ස්තුතිවන්ත වෙලා, ඒ වගේම ඒ ජීවිතය දීලා තියෙන නිකන් ඔහේ ගත කරන්න මේ උපරිමයෙන්ම ජීවත් වෙන්න හොඳට ප්ලෑන් අවුට් කරන්න. කොහොමද මං අනිත් කෙනාට ආදරේ කරන්නේ, කොහොමද මං ආදරෙන් කරන දේ කරන්නේ, කොහොමද මං ආදරෙන් යන දේව යන ගමන් බිමන් යන්නේ, කොහොමද මං ආදරෙන් හැම දෙයක්ම අත ගහන්නේ කියලා හිතුවත් පැතුවත් අපි හැම කෙනාගේම ජීවිතයට ආශිර්වාදයක් වේවි. දවස පුරාවටම දවස අවසාන වෙද්දි අත් දෙකත් උසවලා පුළුවන් නම් උඩ පැනන කකුල් දෙකත් උසවලා අප්පුඩි ගහලා මුළු ජීවිතෙම හදවතින්ම මනසින්ම ආත්මෙම්ම සුදු ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නට අපිට හැකි වේවි. ඉතින් ඒ මහා වරප්‍රසාදයේ ස්තුතිවන්තකමේ ජීවිතයක් ගත කරන, ඒ වගේම ස්තුතිවන්තකමෙන් ජීවිතයේ උපරිමයෙන්ම ජීවත් කරවන පුද්ගලෙක් බවට පත් වෙන්නට ඔබටත් මටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අදත් හෙටත් හැමදාමත් ලැබෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලමු. ඔබට ජේසු වේවායි.